ඔයා කම්ප්‍රෙසර් එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැත්නම් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ විදුලි සැපයීමේ ගැටලුවක් ඇති මේ ශීතකරණයේ කම්ප්‍රෙසර් එක එකපාරටම වැඩ කරන්නේ නැති වෙන්නේ ඇයි කියලා. ඒකට හේතු කීපයක්ම ඔයාගේ ශීතකරණයේ කම්ප්‍රෙසර් එක ඕලෝඩ් එක සහ රිලේ එක නැතුව ස්ටාර්ට් කරනවා. ඕලෝඩ් එකට සහ රිලේ එකට මෙන්න මේ විදිහට ලබා දෙනවා. आईबॉन के पिगनवा विनवा गेम एसएल होम टेक यूट्यूब चैनल ओयाला हेमोम अदमो कथाकरण शीतकरण संबंधी गुडादीन गुट अतिवन गटलुत्तम वाग शीतकरणी कंपसर इकपाटन बेडकरणवा मे शीतकरणी कंपसर इकपाटन बेडकरणीवेन्नी अई एक बलपान प्रधान हेतु मुखद इवा गेम शीतकरण संबंधकरण ओलोडेक सह रिलेक परीक्षाकरण होमद इवा गेम ओलोडेक सह रिलेक वागे शीतकरणी कंपसर स्टार्ट करन අපිට හැකියාවක් තියනවද කියන ප්‍රශ්නය. ඒක නිසා මම හිතුවා ඒ ගැන අද ඔයාලත් එක්කලා කතා කරන්න. මේ වීඩියෝ එක නරඹන්න කලින් පහළ ඇති රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඒ ළඟ තියෙන පුංචි bell icon එකේ all කියන බටන් එක ක්ලික් කරන්න. like කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරලා ඒගොල්ලොත් එක්කත් මේ දැනුම බෙදා ගන්න. डिस्क्रिप्शन එකේ තියෙන ලින්ක් මගින් නැති වීඩියෝ සියල්ල නැරඹීමටද ඔබට පුළුවන්. channel එකේ playlist එක click කරලා ඔබ සොයන වීඩියෝව පහසුවෙන් සොයා නැරඹීමටද ඔබට පුළුවන්. channel එකේ about එකට ගිහින් අපේ Facebook page එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න නම් එපා. වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස් උදහස් comment එකක් විදියට මට එකතු කරන්න. ඔබේ හැම කමෙන්ට් එකක්ම මට හුඟක් වටිනවා. ඒ වගේම ඒ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. රැඳී සිටින්න SL Home Tech සමගින් හැමදාමත් ඔබේ එදිනෙදා ජීවිතයට දැනුම එකතු කරගන්න. ස්තුතියි. ඔයගොල්ලෝ දැන් දන්නවා ශීතකරණයක සහ වායු සමීකරණයක හදවත වගේ අපි ගෑස් එක රොටේට් කරන උපකරණයට තමයි අපි කම්ප්‍රෙසර් එක කියන්නේ. දැන් ඕගොල්ලන්ට ගැටලුවක් ඇති මේ ශීතකරණයේ කම්ප්‍රෙසර් එක එකපාරටම වැඩ කරන්නේ නැති වෙන්නේ ඇයි කියලා. ඒකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. සමහරක් විට ඔයාගේ තර්මෝස්ටාට් එක නිසා ඔයා කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැතුව ඇති. ඔයාගේ තර්මෝස්ටාට් එක නිසා ඔයාගේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යෙන් ඔයාගේ කූලින් ෆෑන් එකත් වැඩ කරන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔයාගේ ටයිමර් එකේ දෝෂයක් නිසා ඔයාගේ කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවටත් ඔයාගේ කූලින් ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ඔයාගේ කූලින් ෆෑන් එක සහ कंप्रेसर එක දෙකම එකට වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඔයා පරීක්ෂා කරන්න ඕනේ ඔයාගේ තර්මෝස්ටාට් එක හෝ ඔයාගේ ටයිමර් එක. නමුත් ඔයාගේ කූලින් ෆෑන් එක වැඩ කරලා ඔයා කම්ප්‍රෙසර් එක විතරක් වැඩ කරන්නේ නැත්නම් ඔයාට අනිවාර්යෙන්ම කම්ප්‍රෙසර් එකේ වයින්ඩින් එක පරීක්ෂා කරන්න වෙනවා. ඒ වගේම ඔයා කම්ප්‍රෙසර් එකේ ඕලෝඩ් ස්විච් එක සහ රිලේ ස්විච් එක පරීක්ෂා කරන්න වෙනවා. ඒ වගේම මේ ඕලෝඩ් එක සහ රිලේ එක වැඩ කරන්නේ නැති වෙන්න හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම හේතුවක් තමයි අකුණු ගන්න වෙලාවට ඔයා ශීතකරණය භාවිතා කරනවා නම් ඔයාගේ ශීතකරණයේ ඕලෝඩ් එක හෝ රිලේ එක පිච්චෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනෙක් කරන වැරද්දක් තමයි අකුණු ගන්න වෙලාවට ශීතකරණයේ ප්ලග් එකේ ස්විච් එකෙන් ඔෆ් කරනවා. නමුත් ඒ ප්ලග් ටොප් එකෙන් ගලවලා විදුලිය විසන්ධි කරන්නේ නැහැ. වැරදීමකින් හෝ ඕගොල්ලන්ගේ නිවස තුළට විදුලි සැරයක් අකුණක් ආවොත් ඔයාගේ ඕලෝඩ් එක හා රිලේ එක පිච්චෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ शीतकरणे गैस लीक वेला गैस एलियट गीलतीनवन ओयागे शीतकरणे कंपसर गुड़ा कत्तीनवन ओलोट स्विच पिचेन हो बेडकरण तीन पुलवां एवगेम तमाई ओयागे विदुल सपे में अडवेडीमक निदर तीनवन ओयागे ओलोट स्विच को रिले स्विच बेडकरण तीन पुलवां ओयागे कंपसर के वाइंडिंग के यम किसी दोष तीनवन ओया कंपसर के बेडकरण एवगत ओया कंपसर के अतुले कार्मिक दोष तीनवन अन्य एवगे वेला ओयागे कंपसर के बेडकरण एवगेम ओयागे शीतकरणे गैस ब्लॉक के तीनवन अन्य एवगे वेलावटत ओयागे कंप्रेसर එක වැඩ කරන්නේ නැහැ. ඒකට බලන්න තියෙන හොඳම විදිය තමයි ඔයාගේ कंप्रेसर එක ගාව තියෙන ෆිල්ටර් එක අල්ලලා බලන්න. ඒ ෆිල්ටර් එක අනිවාර්යයෙන්ම රත් වෙන්න ඕනේ. ඒ ෆිල්ටර් එක සීතල වෙනවා නම් ඒ කියන්නේ ඔයා කැපිලරි බටයක් හෝ වෙන යම් තැනක බ්ලොක් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිවාර්යයෙන්ම කාර්මික ශිල්පියෙක්ගේ සහායපතලා ඒ ගැටලුව ඉක්මනින් निराකරණය කරගන්න. එහෙම නොවුනොත් අනිවාර්යයෙන්ම ඔයාට කම්ප්‍රෙසර් එකක් මාරු කරන්න විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. නමුත් ඔයාගේ ශීතකරණයේ ගෑස් බ්ලොක් එකක් නැත්නම් බොහෝ විට ඔයාගේ ඕලෝඩ් ස්විච් එක හෝ රිලේ ස්විච් එක නියමිත ආකාරයෙන් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් පහසුවෙන් ඕලෝඩ් ස්විච් එකක් සහ රිලේ ස්විච් එකක් ගෙනල්ලා ඔයාගේ ශීතකරණයට සම්බන්ධ කරගන්න. ඔයාට ශීතකරණයේ කෙටි වෙලාවක් වැඩ කරන්න උවමනා නම් ඔයාට පුළුවන් ඔයාගේ ශීතකරණයේ කම්ප්‍රෙසර් එක ඕලෝඩ් එක සහ රිලේ එක නැතුව ස්ටාර්ට් කරන්න. මගේ නම් මතය මේක කරන්න එපා. एवगेम पुंचलमैन तंगल मे वगे देवल करन्नेपा टिकक वितर अवधानम अन्ने विधियटत ओआट कंपल्सरी स्टार्ट वेन नत्तम अनिवार्यम कंपल्सरी दोषයක් තියෙනවා අපි ගිහිල්ලා බලමු කම්පසර් එකක් වැඩ කරන්නේ නැති වුණාම ඒක පරීක්ෂා කරගන්නේ කොහමද ඒ වගේම ඕලෝඩ් එක සහ රිලේ එක පරීක්ෂා කරගන්නේ කොහමද ඒ වගේම ඕලෝඩ් එක සහ රිලේ එක නැතුව ඔයා කම්පසර් එක ස්ටාර්ට් වෙනවද ඒක ස්ටාර්ට් කරගන්නේ කොහමද කියලා හොඳයි මේ තියෙන්නේ ශීතකරණයක කම්පසර් එකක් ගොඩක් දෙනෙක් මගෙන් නිතරම අහන දෙයක් තමයි शीतकरणे कंपसर एक पाटम वेडकरण तो गया मुखदी करण्य गीला मे कंपसर वेडकरण तीलाट वाट तीन प्रधान गटल तमई वाग शीतकरणे मुनम हेतु निशावत् कूल हमारे वाट में गटल अवील्लेती वाग शीतकरणे लाइट वेडकरण इवागेमो वाग शीतकरणे फैन वेडकरण नमुत वाग शीतकरणे कूल वाट कंपसर वेडकरण सद्देन पुलवांग इवागेमो वाट देनो वाग शीतकरणे कूल गीला अन्य एवगे वेलाट वाट सिद्धेनो वागे कंपल्सरी परीक्षा करगण मैं उगल कलिंग वीडियो कथा कर मैं शीतकरण अभी संबंध करना ओलोड रिले का मैं ओलोड अभी संबंध करनी मैं कंपल्सरी के वक्र हेतु किंद वेडिपुर एंपियर का गणना उदाहरण वागे मैं कंपल्सरी के कैपिलरी बट ब्लॉकला तीन मैं कंपल्सरी वेडियंग एंपियर गणना मैं एंपियर वेडियंग गणलावट मेके वैंडिंग आरक्षा करगण भाविता कर स्विच कथमई अभी ओलोड एवगेम कंपल्सरी स्टार्ट करना भाविता करना स्विच कथमई अभी रिलेक्यानी मेक सामान्य स्टार्टिंग कैपेसिटर के उगण मतगति मंग कलिंग वीडियो के कैपेसिटर कथा कर एवगेम ओयागे विद्युत सभी में गटलोत्तीनोण अति वोल्टेतावगे ओयागे निवस तोट एनवाण मे ओलोड सा रिलेक पिच्चिला वा कंपल्सरी आरक्षा लबादेनो एक हेतु मेवा गुडक मिलाधिक देवल मे नमुत्वा कंपल्सरी गुडक मिलाधिकई कंपल्सरी मारुकरण गयाम वाट कंपल्सरी के मिलट अमतर गैस वेद मत धरण सिद्धेनो एवगे देवल आरक्षा वेन तमई मे स्विच देख मेकट संबंध कर लेनी वागे शीतकरणे कंपल्सरी संपूर्ण मेडकरण मुलिम वा करण तीन दे तमई मे ओलोड सा रिलेक परीक्षा करने का मल्टीमीटरेकिंग मेक परीक्षा करने कोहमद गीला मंग उगल पेन्न मग क्लिपोन मीटर तीनों मेक अपने बलन्न पुलन दे तमई अपे कंटिविटी उगल मतगति मम कलिंग वीडियो टेस्ट लांपो खदागन्नेटी उगल केल्दुन्ना उगल अवश्य नंग मे ओलोड सारी लेग एक परीक्षा करना पुलवं मेके मे अग्र दिगट अपे अपे क्लिपोन नेग ओम सकट दाला मेके मे अग्र दिग मेन्ने मेद परीक्षा करनो मेन्ने मे विधियट नंग एक आगे ओलोड के गटलुआकने इट बस अपट पुलवांग मेके मे आगे पिंद कत्ती मे पिंद एक मेक संबंध करला अणिपैत्तिंग मेक परीक्षा करला बलन मेके मे आगे ओम सगे पेन्नोणंग गटलुआकने नमु तोगोलो मल्टीमीटर मे आगे परीक्षा कराट समाहारक अवस्थावल मे गुड पर्णयनंग पुडिवेलावक गटकल्ला नेवत वेडकरण नथिवना एक वेडी एंपियर गणक गणनोणंग वेडकरन्ने नमुत अपे मल्टीमीटर एකට මේකේ ඕම්ස් ගාන වැඩ කරනවා කියලා වෙන්නනවා වෙන්න පුළුවන්. එතෙන්දී ඔයාලට කරන් තියෙන සරලම දේ තමයි මේ වගේ ඕලෝඩ් එකක් සහ රිලේ එකක් ගෙනල්ලා මාරු කරලා බලන එක. ඔයා ශීතකරණ අලුත් වැඩියා කරන ශිල්පියෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බෑග් එකේ මේ වගේ ඕලෝඩ් සහ රිලේ කීපයක් තියෙන්න ඕනේ. නමුත් මොකක්ම හරි හේතුවකින්ද ඔයා ගාව මේ ඕලෝඩ් එක සහ රිලේ එක නැත්නම් මේ කම්පසර් එකේ ගැටලුවක්ද එහෙම නැත්නම් මේ ඕලෝඩ් එකේ ගැටලුවක්ද කියලා ඔයාට හරියටම හොයා ගන්නත් බැරි නම් ඔයාට මේ කම්පසර් එක ओलोड सार रिलेक तो संबंध कल स्टार्ट करना पुल मंग एक अद मे वीडियो के वालट के ईट कलिंग मुलिमा मे ओलोड सार रिलेक संबंध कल मे कंपल्सरी एक स्टार्ट कर बलूँ शीतकरणे कंपल्सरी मे विधि अल बल मेके उड उडपिन्ने एक तम आप कोमंड वेन्नी ए कोमंड गट ओगोलेंगे ओलोड मुलिम संबंध करना इट बस अणिपिंद गट वागे रिलेक मेन मे विधियट संबंध करना मे पिंतुन परीक्षा कल्ला स्टार्टिंग रनिंग सा कोमन की अग्रतुन निवृत्ति होयागन्न विधियक मं कलिंग वीडियो का दाला तीनों वायु समीकरण एक कंपल्सरी किंग उगण पुलंग ए वीडियो का बल्लत अवश्य मेक होयागन्न विधियक धनुमल भागण नमु शीतकरणे गणंग मे उडिम्बो मे पातिंग विनमेन पिन्ने कथमई कोमन्ने वेन्ने එක කෙලින් එන පින් දෙක අනිවාර්යෙන් ස්ටාර්ටින් සහ රනින් එක විදියට තමයි නිර්මාණය වෙලා එන්නේ. දැන් මේකට ඕගොල්ලෝ ලයින් එක සහ නියුට්‍රල් එක ලබා දෙන්න ඕනේ. නියුට්‍රල් එක ඕගොල්ලෝ ලබා දෙන්න ඕලෝඩ් එකට. ඒ වගේම ෆේස් එක ඕගොල්ලෝ ලබා දෙන්න රිලේ එකේ යග්‍රකට. මංගාව වෝල්ට් 130ක විදුලි සැපයීමක් තියෙනවා. ඕලෝඩ් එකට සහ රිලේ එකට මෙන්න මේ විදියට ලබා දෙනවා. දැන් අපිට පුළුවන් මේ විදුලි සැපයීම ඔන් කරලා මේ කම්ප්‍රෙසර් එක වැඩ කරනවද නැද්ද කියලා මුලින්ම පරීක්ෂා කරගන්න. ඔයගොල්ලෝ දැක්කා ඕලෝඩ් ඩරිලේ එකයි අපි නියමිතාකාරයෙන් සම්බන්ධ කරාම මෙන්න මේ විදියට මේක වැඩ කරන්න පටන් ගත්තා. මම හිතනවා ඔයගොල්ලෝ පැහැදිලිද කියලා ඕලෝඩ් එක සහ රිලේ එක එක්ක කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මොකක් කර හේතුවක් වෙනද ඔයාගේ ඕලෝඩ් එක රිලේ එක පරීක්ෂා කරගන්න විදියක් ඔයාට නැත්නම් එහෙම නැත්නම් මිලදී ගන්න විදියකුත් ඔයාට නැත්නම් ඕලෝඩ් එක සහ රිලේ එක නැතුව मैं कंप्रेसर का स्टार्ट कराने कोमद गया मुलिमोया मैं कोटस देख गलवला इन कराने इट बस आगे न्यूट्रल लेगा एक आप ही अपने ओलोड स्विच का लबा दीपू अग्रेट लबा देना एक उडम अग्रेट हो या टम अग्रेट मैं उडम अग्रेट निशा मंग उडम अग्रेट लबा देना इट बस अपे लाइन वायर का अभी अपे ओलोड का संबंध करपू तेना कर लबा देना मैंने मैं भी दिया ඊට පස්සේ අපි මේ වගේ පොඩි වයර් එකක් අරගෙන මෙන්න මේ වයර් දෙක ෂෝට් කරන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා. අපි නියුට්‍රල් එක ලබා දුන්නා අපේ කොමන් එකට. රනින් එකට අපි ලයිව් වයර් එක එහෙම නැත්නම් ලයින් වයර් එක ලබා දුන්නා. ඒතර අපිට එක පින් එකක් ඉතුරු වුණා. ඒක අපි ස්ටාර්ටින් එක අපි මේ ෆේස් එකත් එක්කලා මේ වයර් එක එක වතාවක් ෂෝට් කරන්න ඕනේ. ඒ කියන්නේ විදුලිය ලබා දීලා අපි මේ නියුට්‍රලත් එක්ක සම්බන්ධ කරන්න බෑ. මේක ටිකක් අවදානම් බොහොම කල්පනාවෙන් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට එක වතාවක් මේක ෂෝට් කරන්න ඕනේ. මේක ෂෝට් කරාම මේ කම්ප්‍රෙසර් එක ස්ටාර්ට් වෙනවා. එහෙම ස්ටාර්ට් වෙනවා නම් අපේ කම්ප්‍රෙසර් එකේ හෝ අපේ ගෑස් සිස්ටම් එකේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාට බය නැතුව ගිහිල්ලා ඔයාගේ ඕලෝඩ් එක සහ රිලේ එක අරගෙන ඇවිල්ලා මාරු කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුංචි ළමයි ඉන්න තැන්වල මේ වගේ දේවල් කරන්න එපා. සමහරක් විට එයා දන්නේ නැතුව මේ නියුට්‍රල් එකයි මේ අග්‍රේකෝ ෂෝට් කරොත් එයාට විදුලි සැර වදින්න පුළුවන්. ඒකනත් අවධානයෙන් තියාගන්න. ඒ වගේ මේවා අල්ලන්න යන්න එපා. විදුලි සැපයීම ලබා දෙනකොට මම හැමතිස්සම කියන්නේ විදුලිය කියන්නේ ගොඩක් භයානක දෙයක්. පරිස්සමෙන් කල්පනාවෙන් තමයි කරන්න ඕනේ. දැන් සරලවම තියෙන්නේ මේ ලයිව් වයර් එකයි මෙන්න මේ ඉතුරුලා තියෙන මෙන්න මේ අග්‍රේ එක වතාවක් ෂෝට් කරන එක විතරයි. මේක ෂෝට් කරාම මේ කම්ප්‍රෙසර් එක වැඩ කරනවා නම් අනිවාර්යෙන් වක් කම්ප්‍රෙසර් එක ස්ටාර්ට් වෙන්න ඕනේ. මම දැන් මේකට විදුලිය ලබා දෙනවා. බලමු විදුලිය ලබා දීලා මේ වයර් දෙක ෂෝට් කරාම මේ කම්ප්‍රෙසර් එක වැඩ කරනවාද කියලා. මම හිතනවා ඕගොල්ලෝ දකින්න ඇති කියලා. දැන් මෙතෙන්ට මම ඕලෝඩ් එක සහ රිලේ එක භාවිතා කරලා නැහැ. ඒ වගේම මම මේ පින් දෙක ෂෝට් කරලා තමයි මේ කම්ප්‍රෙසර් එක ස්ටාර්ට් කරේ. මේක ගොඩක්ම වැදගත් වෙනවා ශීතකරණ ශාස්ත්‍රයේ ආධුනික කෙනෙකුට. ශීතකරණ ශාස්ත්‍රයේ රැඳී ඉන්න කට්ටිය නම් ගොඩක් අය මේක ගැන දන්නවා. නමුත් ඔයාගේ නිවසේ කම්ප්‍රෙසර් එක මේ විදිහට වැඩ කරන්න නැතුව ගියොතින් ඔයාට මේ දෙක පරීක්ෂා කරගන්න මල්ටිමීටරයක් වගේ දෙයක්ත් ඔයා ගාව නැත්නම් ඔයාට මේ විදිහට එක වතාවක් ඔයා කම්ප්‍රෙසර් එක ස්ටාර්ට් කරලා බලන්න පුළුවන්. එහෙමත් ස්ටාර්ට් වෙන්නේ නැත්නම් හොඳම දේ තමයි ශීතකරණ අලුත් වැඩියා කරන ශිල්පියෙක් ගෙනල්ලා එයාගේ සහාය ලබා ගන්න එක. ගොඩක් දෙනෙක් මගෙන් මේ ගැන අහලා තිබ්බා ඕලෝඩ් එක සහ රිලේ එක නැතුව කම්ප්‍රෙසර් එක ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා. මම හිතනවා ඒ ආපු හැමෝටම මේ වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. වීඩියෝ එකෙන් ඔයාදයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ශීතකරණ වල කොටස් සහ ඒවැ දෝෂ සම්බන්ධයෙන් තවත් ඉදිරියට මම ගොඩක් වීඩියෝ අරන් එනවා. ये वीडियो ओक्कम බලන්න පුළුවන්. subscribe කරලා bell සලකුණත් ඔබලා තියාගත්තොතින් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් පළල comment section එකට comment එකක් විතර දාන්න. එහෙමනම් තවත් මේ වගේ වීඩියෝ එක හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.